අවබෝධ ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම කුෂාණී කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත ස්වයං රැකියා නියුක්තිකයන්ට රක්ෂණ ආවරණයක් රණවිරුවන් පාවා නොදෙන බවට සජිත්ගෙන් සහතිකය डिजिटल आर्थिकेकट अनुर कुमार किन फोरंदुआ दिवेनी स्थान रसकट अधिक वैसी दाये यैमी अनतुरु एंगवी देशीय प्रवृत्ति तारुण्य बलगैन्वीम सह ओंगे वरप्रसाद दिनादीमट इकुत पस्वसर तुल सुविशेषी वेडकोट साकेटुकल बाव जनाधिपति मैत्रीपाल सिरिसेन मजतुमा पौसनमा कोलंब ये पेवती एक्सत जातिन्गे संविधाने जातिक तरुण आदर्श समुलुव अमतबिन जनाधिपतिमा मे बाव प्रकाश कला जातिक तरुण आदर्श एक्सत जातिन्गे संविधाने तुन्वन समुलुव जनाधिपतितुमागे प्रधानत्वयेन कोलंबदी पवैत्तुना तारुण्य बलगैन्वीम अदहस पुरुल किरीम सह अवि आयुधवलिन तोरव गटलु विसंदन आकारय अवबोध करवीमे अरमुणिन युतुवायि मे संविधान कर तिबुणे दिवैन पुरा तरुण तरुणियन 400कट अधिक पिरिसक मीट एक्व सिटिया तरुण तरुणियन नगु प्रश्न कीपयकटद जनाधिपतितुमा मेहिदी पिलितुरु लबा दुन्ना मे दुवला पुतान्ला दन्नवा රටේ ජනාධිපතිට කොච්චර නිඳා අපහාස සෝෂල් මීඩියා වල කරනවද ඒ නිදහස දීලා තියෙනවා කාටවත් දඬුවම් කරලා නැහැ කවුරුවත් හිරේ දාලා නැහැ කාටවත් ශාරීරික වද හිංසා කරලා නැහැ එහෙම කරන අයගේ ගෙවල් ගිනි තියලා නැහැ හිරිහැර වෙලා නැහැ ඒක නිසා මේ දුන්න මාධ්‍ය නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ඒ සියල්ලම ඔබ හොඳට භුක්ති විඳින්න ඕනේ නිදහස් සමාජයක් විදියට මං කිව්වා මට ප්‍රශ්න කීපයක් දෙන්න කියලා ඔබෙන් අහපු ඉස්සෙල්ලාම ප්‍රශ්නේ තමයි තරුණයින්ට විශේෂයෙන්ම පාලනය පිළිබඳව බලය තරුණින්ට බලය නැහැ කියන එක සාමාන්‍යයෙන් පාලන බලය පිළිබඳ විශේෂ ශේෂ්ත්‍රයට යනවනම් ඔබට මේ රාජ්‍ය බලය කියන ප්‍රශ්නය පාලන බලය කියන ප්‍රශ්නේදී මූලික වශයෙන් බලයට අවතීර්ණ වෙන්න අවශ්‍ය සුදුසුකම් ලබා ගන්නට ඕන. ඒ අවශ්‍ය සුදුසුකම් තමයි මූලික දේ අධ්‍යාපනය. අධ්‍යාපනය රටක අනාගතය සඳහා කරන පුළුල්තම දීර්ඝකාලීන ආයෝජනය. රටේ උගතුන් වැඩි වෙන්න රටේ ප්‍රශ්න අඩු වෙනවා. උගතුන් වැඩි වෙන්න දූෂණය වංචාව අක්‍රමිකතාවය හොරකම කියන එක නැතුව යනවා. ඒ නිසා පළවෙනි දේ තමයි රාජ්‍ය පාලනයට පිවිසීම සඳහා මේ තර්කකාරී අධ්‍යාපනය තුල අධ්‍යාපනයේ ඉහළම සුසුම් ලබා ගැනීම. අපේ පාර්ලිමේන්තුව කියන එක උගතුන්ගෙන් පිරෙන්නට ඕනේ. දේශපාලනයට අවශ්‍ය සුදුසුම් පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. දේශපාලනයේ ඉතාමත් වැදගත් දෙයක් තමයි පරමාදර්ශී චරිත. නමුත් ඒක අපේ රටේ කනගාටුදායකයි. මද්රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් අදහස් දක් පූජන අධිපතිතුමා සඳහන් කළේ තම නිල කාලය අවසන් වීමට පෙර මෙරටේ තාරුණ්‍ය වෙනුවෙන් එක් මද්රව්‍ය ජාවාරම් කරුවෙකුට හෝ මරණීය දඬුවම් ලබා දීමට කටයුතු කරන බවයි. ඊළඟට ආපු ප්‍රශ්නයක් තමයි මද්රව්‍ය ජාවාරම්කාරයින්ට මරණීය දඬුවම් දීම පිළිබඳව කාරණාව. මද්රව්‍ය ප්‍රශ්නේ ඉතාමත් බරපතලයි. ලෝකෙත් ඉතාම බරපතලයි. ඒ අභියෝගය ඉතාමත් දැඩි නිසා තමයි මද්රව්‍ය ජාවාරම්කාරීන්ට මරණීය දඬුවම් මම තීරණය කළේ. මේ පිළිබඳව මීට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය දීලා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා මරණීය දඬුවම් දෙන එක කල් දාලා. එතකොට දැන් තව දවස් කීපයකින් ආපහු වෙන අඩු දිනේ තියෙනවා. ඉතින් මම දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලා මොන තීන්දුවක් ගනීද කියලා. මරණීය දඬුවම් දෙන්න බැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තව කල් දාරාදී එහෙම දෙයක් කළොත් මරණීය දඬුවම් දෙන එක කරන්න මට බැරුව යනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙන කුමක් හෝ තීන්දුවට එකඟ වෙන්න වෙනවා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මරණීය දඬුවම්ට මට ඉඩකඩ දීලා ඒ නඩුව අවසන් කළොත් මම මගේ නිල කාලයේ මම යන්න කලින් මරණීය දඬුවම් දීලායි මං යන්නේ. මෙහිදී සම්මාන හා සහතික පත් ප්‍රදානයක් සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ස්වයං රැකියා නියුක්තිකයන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ස්වයංරැකියා නියෝජිතයින් හමු අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ස්වයංරැකියා නියුක්තිකයන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ හමුවක් කොළඹදී අද කැඳවා තිබුණා. ස්වයංරැකියාවල නියැලෙන්නන් දෛනිකව මුහුණ දෙන ප්‍රශ්න මෙන්ම වෘත්තීය ගෞරවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු මෙති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද අඩි 100 පාරේ ඇවිල්ලා තියෙනවා පොඩි මිනිහාගේ ආර්ථිකය ගැන කතා කරන්න. මම අහන්නේ ගෝඨාභය රාජපක්ෂට වෙස්ටර්න් ලුක් එක හොඳ නැහැ. ඩේවිඩ්ලා හොඳ නැහැ. දිලුක්ස් ෆ්‍රෙෂ් ෆුඩ් හොඳ නැහැ. ඒත් අපිට ඒක වොමනයි. මොකද පොඩි මිනිහා ආර්ථිකය නැතුව රටේ ආර්ථිකය ගෙනියන්න බැහැ කියලා මම කියන්න කැමතියි. අන්න ඒකයි වෙනස. ඒකයි අපේ ඒගොල්ලේ වෙනස. මේ රටේ පොඩි මිනිහා ආර්ථිකය ඇති කරන්න තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විවෘත ආර්ථිකය ඇති කරේ. කොළඹ පොඩි මිනිහා ආර්ථිකය ගෙනියන්න තැන හදලා දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියලා ජනාධිපතිවරයා කියන්න කැමතියි. මේ හැමතැනම අලුතෙන් හදලා දුන්නා. අද අපි කියන්නේ එතුමාගේ පුත්‍ර රත්නය සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකතුමාට ඡන්දෙ දීලා නොවැම්බර් 16 වෙනිදා පොඩි මිනිහා ආර්ථිකය ආරක්ෂා කරන්න කියලා මං කියනවා. 77 න් පස්සේ මේ පොඩි මිනිහා ආර්ථිකය දියුණු වුණා. කොළඹ කොච්චර දියුණු වුණාද? අන්තිමට ඒ ගැන ඉරිෂයා කළා 2014 මේ ප්‍රදේශයෙන් ගෝඨාභය රාජපක්ෂ ඔබ සීනු දෙනාම පන්නලා දැම්මා. පදික වේලෙන්දිකා පන්නලා දාලා ඒ වෙනුවට ශැංග්‍රීලා කට්ටියක නැලා ගෝල් ෆේස් පිට්ටනිය දුන්නා. ඔයගොල්ලෝ විකුණන ගෝල් ෆේස් පිට්ටනියෙන් පන්නලා දැම්මා. හරිද? හරි. අර ශැංග්‍රීලා කාර්යයක නැලා ගෝල් ෆේස් පිට්ටනිය දුන්නා. එතෙන්ට ආපහු යන්න ඕනද? එතෙන්ට ආපහු යන්න ඕනද? නැත්තම් මේක ආරක්ෂා කරලා දිනු කරනවද? ඒකයි මම කියන්නේ නොවැම්බර් 16 වෙනිදා සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දෙ දීලා අපේ UMPAP ඉදිරියට ගෙනියමු කියලා මම කියන්න කැමතියි. කොම්පඤ්ඤ වීදියේ ගෙවල් කඩලා දුන්නාට දැන් ආපහු කොළඹ බාර දෙන්න ඉන්නේ. ඔබේ ගෙවලුත් කඩයි. පොහොට්ටුවට දෙන ඡන්දේ තමන්ගේ ගෙදර කඩන්න දෙන්න පර්මිට් එකක් කියලා මතක තියාගන්න. දේශපාලන වාසි වෙනුවෙන් මාතෘ භූමියේ ගෞරවයත් රණවිරුවනොත් පාවා දෙන කිසිදු කොන්දේසියකට යටත් නොවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විරු පෞර විශ්‍රාමික රණවිරු සමුළුවට එක්වෙමින් මේ මහතා ප්‍රකාශ කළේ කාලයක් තිස්සේ දේශපාලනීකරණයට ලක් වූ ආරක්ෂක අංශ ඉන් ගලවා ගැනීම ලබන 16 වනදායින් පසුව ආරම්භ කරන බවයි. විරුපෞර විශ්‍රාමික රණවිරු සමුළුව සංවිධාන කර තිබුණේ අමාත්‍ය පාටලී චම්පික රණවක මහතායි. විශ්‍රාමික රණවිරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මම පැහැදිලිවම කියන්න කැමති කාලයක් පුරාවටම දේශපාලනීකරණයට ලක් වුණු මේ ආරක්ෂක අංශ අපි නිර්දේශපාලනීකරණය කරමු. 30 වසරක යුද්ධයේ නිමා කරපු සේවයේ සිටින ආරක්ෂක අංශ නිලධාරීන් සහ දැනට විශ්‍රාම ගී කණ්ඩායම මේ දෙකොට්ටාසයටම කෙලෙහි ගුණ දැක්වීමේ ක්‍රියාවලිය අපේ නව ආණ්ඩු ආරම්භ කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද නොයෙකුත් කතා බහ ඇහෙනවා විවිධ දේශපාලන ගනුදෙනු පිළිබඳ. මොනම කොන්දේසියකටවත් අපේ මාතෘභූමියේ ආත්මගරුත්වය අපි පාවල දෙන්නේ නැtei කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඕන කණ්ඩායමකට ඕනම ප්‍රාර්ශයකට ඕනම පක්ෂයකට පුළුවන් කොන්දේසි ඉදිරිපත් කරන්න. කොන්දේසි ඉදිරිපත් කරන එක ඒගොල්ලොන්ගේ නිදහස. නමුත් ඒ කොන්දේසි වලට යටත් වෙලා දේශපාලන වාසි ලබා ගන්නට අපි කිසිසේත්ම කටයුතු කරන්නේ නැහැ. කිසිදාක නොකැඩෙන කිසිදාක නොබෙදෙන ඒකීය මාතෘභූමිය. ඒ ප්‍රතිපත්තිය අපි කාත් එක්කවත් සාකච්ඡාවටත් භාජනය කරන්නේ නැහැ. එදා ඒ මාධ්‍ය වේදිනිය ඒ ප්‍රශ්නේ ආපු මොහොතේ මොකද්ද දුන්නු ප්‍රතිචාරය? කෙලින්ම අත හොදගත්තා. අත හොදගෙන කිව්වා මේවා ඔක්කොටම වග කියන්න ඕනේ හමුදාපති. කටින් සත්‍ය එළියට පැන්නා. යුද්ධ ජයග්‍රහණය වෙනුවෙන් ඒ නායකත්වය ලබා දුන්නේ ඔය වෙන පුද්ගලින් නෙවෙයි අපේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියන එක. ඒ සත්‍යය එදා ජයග්‍රහණය කරා. ඉදිරියේදී විවිධ කොට්ටාස විවිධ කණ්ඩායම් රණවිරුවන් ගැන එක එක චෝදනා මුඛයෙන් කතා කරයි. එතකොට මොකද්ද මේ රටේ සේනාධිනායකයා කළ යුත්තේ? බෝලේ පාස් කරලා තමන් ඇඟ බේරගන්න එකද? එහෙම නැත්නම් රණවිරු පරපුර වෙනුවෙන් පෙනී සිටීමද? මේ ප්‍රශ්නය මගෙන් ඇහුවනම් මම දෙන්නේ එකම එක උත්තරයයි. රණවිරුවන් වෙනුවෙන් වග කියන්නේ මේ රටේ සේනාධිනායකය වන ජනාධිපතිවරයා කියන උත්තරේ මම ලබා දෙන්නේ. මම ගන්නවා බර මගේ අතට. මම ගන්නවා වගකීම මගේ අතට. ඒක තමයි නියම දේශප්‍රේමීත්වය. අමාරුවේ වැටෙන ප්‍රශ්නයක් එනකොට කෙලින්ම අත හොද ගන්න ඒ නිඳිත ක්‍රමවේදය සජිත් ප්‍රේමදාස ළඟ නැහැ කියන එක මන් තමුන් ආන්සලට පැහැදිලිවම ප්‍රකාශ කරා.
මම යුද්ධ කරනකොට දෙවෙනි ලෝක යුද්ධයේ යුද ටැංකිය තමයි අපේ හමුදාවේ තියෙන්නේ. එයින් 80ක් ඒ 80ෙන් 50ක් විනාශ වුණා යුද්ධදී. යුද ටැංකිය 30කට වැටුණා. ඊට පස්සේ අද වෙනකන් අලුතෙන් යුද ටැංකිය ගෙනෙල්ලා නැහැ මෙහෙරට. යුද්ධ කාලේ අපි කිව්වා හෙලිකොප්ටර් 4ක් විතර තව ගන්න ඕනේ කියලා. අපේ මේ තුවාල කරුව හැම අදිනකොට සමාජලට ප්‍රමාදයි. ඒකින්ද. ඒකට මුදල් දුන්නේ නැහැ. හැබැයි යුද්ධ ඉවරුණායින් පස්සේ හෙලිකොප්ටර් 14ක් එකපාරට ගන්න. මොකටද ඒ ගන්නෙ? ආ යුද්ධය පටන් ගන්නද? නැහැ. උන්ට කොමිස් ගන්න. එයින් හෙලිකොප්ටර් අරගෙන තමයි ඒවා VIP ට්‍රැවලින් අරවා මේවා කියලා ලස්සන කරලා මීටර් 15යි තිබුණේ ගෝඨාභය බාර ගන්නකොට අපිට බාර දෙනකොට මීටර් 45යි ඒක කඩාගෙන වැටුණා අයියාගේ මල්ලිගේ දෙන්න විතරයි යුද්ධ කරලා තියෙන්නේ අර අලි මංකඩ තාමත් ගහලා තියෙන පළකයක් යුද්ධයට අනදුන්නේ මහින්ද රාජපක්ෂ එයාගේ නියෝජ්‍ය නායකයා ගෝඨාභය බයි රාජපක්ෂ අමුදාපතිලා ඉඳලා නැහැ යුද්ධේ අපි රණවිරුව කවද්දාවත් පාවිච්චි කරන්නේ නැහැ කුණු අදින්න කාණු කපන්න පිඩලි ගහන්න උන්ගේ දරුවන්ට කාර් රේස් යනකොට වැලිකොට්ට ගහන්න අපි රණවිරුවගේ ගාම්භීර භාවය රණවිරුවාගේ වටිනාකම රණවිරුවාගේ පිළිගැනීම අපි ඒ ආකාරයට දෙනවා එයා පොඩි කාලේ කරපුවා මාත් එක්ක ඉන්නකොට සිංහ රජමේන්තුවේ කරපුවා මම මෙතන කියන්නේ නැහැ ඒවා කරන්න ගියොත් තමුන්නාන්සලා හිතයි මේ වගේ උන් දාමියෙක ඉන්නේ කියලා මුළු ආමියෙකටම ලැජ්ජාවක් වෙනවා ඒකන්ද මම ඒවා කියන්නේ අතර සුගත දාස ග්‍රහස්ත ක්‍රීඩාංගණයේ පැවති කාන්තා සමුළුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ තම රජයේ යටතේ මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තහනම් කර පසල් අසන්නේ ඇති සියලු මත්පැන් අලවිසල් වසා දමන පවයි. ඔබ සියලු දෙනාම දන්නවා කාලයක් මතට තිතේ කියලා ජනාධිපති මන්දිරයේ පස්සා දොරින් වයින් ස්ටෝස් බලපත්‍ර දුන්නු කාලයක් තිබුණා. මොනම හේතුවකටවත් වයින් ස්ටෝස් බලපත්‍ර අලුතෙන් කිසිම දවසක ලබා දෙන්නේ නැtei කියලා මම ප්‍රකාශ කරා. පාසල් ආසන්නයේ තිබෙන සියලුම වයින් ස්ටෝස් වසා දමන්නට මම අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම කුඩු ජාවාරම ක්‍රියාත්මක කරන කුඩු කප්පිටන්ට දෙන්න පුළුවන් උපරිම දඬනය ලබා දෙන්නට අපි කටයුතු කරනවා. තමන් බලයට පත් වූ විගසම මෞබිම සුරක්ෂිත රටක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මැතිවරණ රැලියක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ මෙම ජනහමුව බෙලියත්ත නගර මැදදී පැවැත්ුණා. බෙලියත්ත ප්‍රාදේශීය සභාව සංවිධානය කළ මෙම ජනහමුවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා. මම බලයට ආපු විගසම නැවතත් මේ ආරක්ෂක සැලැස්ම යොදවලා මේ බුද්ධි අංශවලට නීතිමය රැකවරණය ලබා දීලා තමුන්නාන්සේලාට මේ රට ආරක්ෂිත සුරක්ෂිත රටක් කරනවයි කියන එක මම සාතික වෙනවා. අපිට පැහැදිලි දැක්මක් තිබෙනවා. අපිට පැහැදිලි සැලැස්මක් තිබෙනවා මේ ආර්ථිකය නැවත ගොඩ ගන්නට. අපි දන්නවා ආසියාව අද ශීඝ්‍රයෙන් දියුණු වෙන රටවල් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේ ආශ්‍රිතව අපිට පුළුවන් වෙනවා අපේ රටත් පැහැදිලි දැක්මක් යටතේ ඉදිරියට ගෙන යන්නට. අපිට සැලසුම් තියෙනවා පමණක් නෙවෙයි අපිට සැලසුම් ක්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් ඉන්නවා. අපි ඒක ඔප්පු කරලා තිබෙනවා. අපිට ලැබුණු අභියෝග සියල්ලක්ම අපි ජයගත්තා. අපි අපේ රජයක් යටතේ සරල බදු ක්‍රමයක් ගෙනල්ලා විවිධ බදු ඉවත් කළා. ඒ වගේම වැට් බද්ද 8% දක්වා අඩු කරලා අපි ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් දෙනවා නැවතත් ව්‍යාපාර කරගෙන යන්නට. මේ හරහා අපිට පුළුවන් වෙනවා රැකියා නිෂ්පාදනය කරන්න. මේ රටේ
ස්ථාවරත්වයක් නැත්නම් ආරක්ෂාවක් නැත්නම් දේශීය හෝ විදේශීය වේවා ආයෝජකයන් ආයෝජනය කරන්නේ නැහැ. ඒ වගේම උන්ට ආයෝජනය කරන්නට සුදුසු වාතාවරණයක් නැත්නම් උන් ආයෝජනය කරන්නේ නැහැ. අපි ඒ වාතාවරණය සකස් කළ දිය යුතුයි. මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජනහමුවක් හම්බන්තොට රන්න නගරයේදීද පැවැත්ුණා. මහින්ද අමරවීර, දිනේෂ් ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම රැස්වීමටද එක්ව සිටියා. මේ අධ්‍යාපන ශාස්ත්‍රය දියුණු කළා, මේ මිනිස් සම්පත දියුණු කළා, නිපුණත්වයක් ඇති තරුණ තරුණියන් හදන්න ඕනෑ තරම් රැකියා නිෂ්පාදනය කරන්නට පුළුවන්. මෙන්න මේ හිඳ තමයි අපි පොරොන්දුනේ අපේ මූල අවුරුද්දේම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කළා. විශ්වවිද්‍යාලවල තියෙන ධාරිතාව වැඩි කළා, තව නව විශ්වවිද්‍යාල ඇති කළා. උසස් පෙළ සමත් වෙන සියලුම දරු දරුවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ අවස්ථාව අපි ලබා දෙනවා. අර ආර්ථිකයට සුදුසු උපාධියක් ලබන්නට අපි පාඨමාලා අපි වෙනස් කරනවා. මිනිස් බලය කෙරෙහි අපි විශ්වාසය තියෙන රජයක්. ඩිජිටල් කරණය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ දැනුම පදනම් වූ ගුණාත්මක ජීවිතයක් සහ නොසැලෙන ආර්ථිකයක් තේමා කරගනිමින් තම ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තම පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමේ අවස්ථාවට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සංවර්ධිත ආර්ථිකයක් ගොඩනැගීමට අවශ්‍ය අඛණ්ඩ ආර්ථික වෘද්ධියක් පවත්වා ගැනීම, දුප්පත්කම සමුලින් ඉවත් කිරීම, ආදායම් බෙදී යාමේ අසමානතාව අවම කිරීම, ප්‍රාදේශීය වශයෙන් ඇති ආර්ථික විෂමතා අවම කිරීම එම ප්‍රතිපත්ති මාලාවට ඇතුළත්. එමෙන්ම මානව සම්පත දියුණු කිරීම හා එය ආර්ථික ක්‍රියාවලිය සමග බද්ධ කිරීම, සම්පත් උපරිම ඵලදායි හා කාර්යක්ෂම ලෙස තිරසරව පරිසර හිතකාමී උපයෝජනයටද ඊට අයත්. මීට අමතරව තාක්ෂණයේ දියුණුවත් සමග එකතු වන නව දැනුම හා තාක්ෂණයේ සමග බැඳුණු කෘතිම බුද්ධිය, නැනෝ තාක්ෂණයේ සමග බැඳුණු ජාන තාක්ෂණයේ වැනි දෑ උචිත පරිදි සමස්ත නිෂ්පාදන හා ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ කිරීමද මෙම ප්‍රතිපත්ති මාලාවේ සඳහන් කරුණු අතර වනවා. තමන් ආර්ථිකයට සම්බන්ධ වෙන ප්‍රමාණයට අනුව තමයි එයාට ආර්ථික ප්‍රතිලාභ ගෙනත් තියෙන්නේ. එයා සම්බන්ධ වෙන්නේ උතුරුමැද පළාතේ ජනතාව ජාතික ධනයට සම්බන්ධ වෙන 4%ක් නම් පෙරලා වුන්ට ලැබෙන්නේ 4%ක ප්‍රතිලාභය. ඒ නිසා ඔවුන්ගේ ආර්ථික වර්ධනය, ජීවන තත්ත්වය, ආර්ථික තත්ත්වය උසස් කරන්න, ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න නම් කළ යුතු වන්නේ ආර්ථික ප්‍රසාරණය කරන්න. ඒ ජනතාව නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්න. ගොවි ජනතාවගේ ජීවිතය සංවර්ධනය කරන්න බෑ පුසකර්මාන්තයන්ගේ ආර්ථික ප්‍රභවය ඒක සංවර්ධනය නොකර. ධීවර ජනතාවගේ ජීවිත නගා සිටවන්න බෑ ඔවුන්ගේ ආර්ථික ප්‍රභවය ධීවර කර්මාන්තය ඒක ඒක සුළු තේවතු හිමියාගේ ජීවිත නගා සිටවන්න බෑ ඔහුගේ ආර්ථික ප්‍රභවය සුළු තේවගාව නම් ඒක දිනුනු කොට. ඒ නිසා මේ ග්‍රාමීය ජනතාව නියැලෙන ආර්ථික ප්‍රභවය සංවර්ධනය කිරීම තමයි අපි මේ ආර්ථික උපාය මාර්ගයේ ප්‍රධානම සලස්ව. මේ සමස්තයට සමන්විත වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළ තැන පුළ දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන්නේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැගීමකින් තොරව ඉදිරි ගමනක් නෑ. ඉදිරි ජනාධිපතිවරණය හා රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ දිවිනේ විවිධ ස්ථානවලදී පැවති වැඩසටහන්වලදී අදත් අදහස් පළ කෙරුණා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යන මන්ත්‍රීවරුන්ට මං කියන්නේ අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැහැ. මේගොල්ලෝ සදා අනාතයි. දැන් මේගො පොහොට්ටු ඇය පැහැදිලිවම කියනවනේ. මේගොල්ලෝ කියනවා ශ්‍රී ලංකාවේක ඇතත් නැතත් අපි දිනනවා. ඉතින් එහෙමනම් ඇයි බලෙන් එල්ලෙන්න යන්නේ? අඩු ගානේ තමන්ගේ ආත්ම කරුත්වය තියන්නේ කොහාටවත් වැඩ කරන්න නැතුව ස්වාධීන වෙන්න තිබ්බා. ඉතින් ඒක කරෙත් නැහැ. අද යන තැන හූ කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට. ඔත ජනතාවට හංගන්න බෑ. මේ ආණ්ඩුව අවුරුදු 4 කරපු දේවල් හංගලා පොලේ වහලා ගහන්න තමයි හදන්නේ. නමුත් ජනතාව දන්නවා කවුද බැංකු කැඩුවේ, බැංකු හොරකම් කරේ. ඒ බැංකු හොරකම් කරපු ආයම තමයි ආයෙත් මේ රටේ විධායක අගමැති වෙන්නේ කියන ඒ අවිශ්වාසය නිසා තමයි එස්සත් ජාතික පක්ෂයෙන්ම විරෝධී ඇවිල්ලා තියෙන්නේ. අපි නෙමෙයි. ජනාධිපතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අපිට කිව්වා, අපි හරි ප්‍රවීණයි, අපි හරි විද්වත්, අපි යන්නේ වියත් මගේ, අපි කාටවත් මඩ ගහන්නේ නැහැ, ඒ අපේ හැටි, අපි එහෙම පිරිසක් කියලා කිව්වා. ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියට යද්දී අද මේ මඩ ගහන කණ්ඩායම බවට පත් වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ කණ්ඩායම. මේ වෙනකොට අපි දකින්නේ අපේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක්. ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ආවොත් එන්නේ ඔන්න ඔය ඇමරිකාව හරි කොහේ රටක් එක ගිවිසුම් මස්සම් කරන අපේ පාලකයෝ. ඒ ගිවිසුම් වලින් අපිට වෙන හානි තියෙනවා ජාතික ආරක්ෂාවට. එවැනි කාරණයක් මිසක් අභ්‍යන්තරිකවත් බාහිරවත් අපි මේ වෙනකොට ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් ගැන කතා කරන්නේ නැහැ. දේශපාලන කියන අඹ දොයිතුකව දෙයක් දන්නේ නැහැ. ප්‍රාදේශභාවක සජීල ප්‍රාදේශභාවක කරන වැඩේවත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් දුවන්නේ කොහොමද කියලා දන්නේ නැහැ.
ඒ නිසා මේක හොඳට හිතාගන්න මේ අපේ අන්තිම අවස්ථාව රට තව අවුරුදු 20කට පස්සෙ යන්න ඕන නම් අවුලක් පමණක් ගොඩ දාන්න ඕන නම් ඒ පවුලේ પરම්පරාව ගොඩ දාන්න ඕන නම් ගෝඨාභය ඡන්ද දෙන්න පුළුවන් මුස්ලිම් කියලා ලේබල් දාලා පක්ෂයට අපි ශක්තිමත් කරා නම් මේ බල ප්‍රදේශයේ අපට සහජීවනයක් ඇති කරන්න බෑ අපට සිංහල ජනතාවගේ ආශිර්වාදය නැතුව මේ රටේ ගමනක් නැහැ කියන එක මම මතක් කරන්න කැමතියි මේ රටේ මුස්ලිම් වේවා සිංහල වේවා දෙමළ වේවා රට ජය ගන්න එකම උත්තරය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවමු මොකක් හරි රහස් කිවිසුමක් තියෙනවා එල්ඩීඩී එකත් එක්ක ගෝඨාභය දිනුවොත් අර උතුරු නැගෙනහිර බන්දේසියක දාලා එල්ඩීඩී එකට වෙනම ආණ්ඩුවක් හදන්න වෙනම රාජ්‍යයක් හදන්න වැඩ කරන්න ලෑස්ති වෙනවා කියන එක කොමිෂන් සභාව මගින් ගන්නා ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීතියේ සමානාත්මතාව ඇති කිරීමට පියවර ගත යුතු බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. රටක මැතිවරණයක් තියෙනවා කියලා කියන්නේ තුන් මාසයක් රට අකර්මණ්‍ය කිරීම නෙමෙයි. රට විනාශ කිරීම නෙමෙයි. රටේ ආර්ථිකය කඩා බිඳ දැමීම නෙමෙයි. ඒ නිසා රටක ඒ පිළිබඳ අලුත් නීති සකස් විය යුතු තිබෙනවා. උදාහරණයක් විතර ගත්තාම සල්ලි තියන අය පත්තරේ දැන්වීම දාන්න පුළුවන්. සල්ලි තියන අය ටීවී එකේ රූපවාහිනියේ දැන්වීම දාන්න පුළුවන්. හැබැයි ඒ දැන්වීම කවුරුත් ඉරන්නේ නැහැ. අල්ලන්නේ නැහැ. ඇයි? එයාට සල්ලි තියෙනවා ඒතකොට ඒකල පත්‍රේ දානවා ඒ පත්‍රේ කඩේ ඉල්ලලා තියෙනවා විකුණන්න කොයි පක්ෂියාරි සලකුණත් සඳහන් වෙලා තිබෙනවා හැබැයි එතනම කඩේ ඉස්සරහ ගහන වෙන ඡාය රූපයක් ඔහුගේ සීමාව තුළ ඔහුට කළගත හැකි ප්‍රමාණයෙන් ඇලෙව්වහම ඒක ඉරනවා ඒ නිසා දැන් අපිට ඕන කළා තිබෙනවා නීතියේ සමානතාවයක් ඇතිකරන්න මේ කොමිෂන් සභාව වලින් කරන ඇතම් ක්‍රියාවලියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඒ ගැන අලුත් නීති රීති පාර්ලිමේන්තුවට අවශ්‍ය කළා තිබෙනවා ඒ ගැන මම හිතනවා මේ කොමිෂන් සභාව 10ක් ඇති කරාට පස්සේ එයින් ඇති වෙන හානි ලක්වීම සඳහා අලුතෙන් කල්පනා කළ යුතු තිබෙනවා. ඒ කියන්නේ දැනට අපි රජයේ හැටියට අවධානය යොමු කළා තිබෙනවා. ඒ ගැන කථානායකතුමා කැබිනට් මණ්ඩලයටත් විටින් විට කොමිෂන් සභා හරහා රටට සිදුවන ආර්ථිකයට සිදුවන හානිය ගණනය කිරීමක් කිසිදු තැනකින් සිදු නොවන නිසා ඒ ගැන දැනට අමාත්‍ය මණ්ඩලය අවධානය යොමු කළා තිබෙනවා. ඒ ගැන අනාගතයේ අලුත් නීති රීති පද්ධතියක් අවශ්‍ය කළා තිබෙනවා. දෙවෙනේ නිරතතික කොටසට බලපෑති වැසි තත්වය ඉදිරි පැය කිහිපෙදෙත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වර්ෂාපතනයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිවෙනේ මේ දිනවල තියෙන කාලගුණික තත්ත්වයේ සුළු වෙනස් වීමක් පෙන්눔 කරනවා. මේක හේතුව උදේ කාලයේත් වැසි ඇති වෙලා තියෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ දිවෙනාවට අරාබි මුහුත්තීරයේ තියෙන අඩුපීඩන කලාපයක්. මේ අඩුපීඩන කලාපයේ හේතු කොටගෙන දිවෙන හරහා සුළං හමන රටාව නිත දිශායෙන් හමන බව පේනවා. මෙන්න මේ සුළං හැමීම හේතු කොටගෙන උදේ කාලයේ ඉඳන්ම ඕනෑම අවස්ථාවකදී දිවෙනේ බස්නාහිර, වයඹ, සබරගමු, දකුණු සහ මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ ගිගුණු සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව දිවෙනේ සේසු පළාත්වල බොහෝ විට අපරභාගී හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. විශේෂයෙන්ම තරමක තද වැසි අපි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, ඌව වගේ පළාත්වලත්, උතුරු මැද පළාත්වලත් සමහර අවස්ථාවල මිලිමීටර 75 100 අතර මට්ටමේ වර්ෂාපතනයක් සමහර ස්ථානවල ලැබීමේ හැකියාව. අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. වැසි සමග తాවකාලිකව තද සුළං ඇතිවීමේ තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. දිවයින වටා තියෙන මුහුත්තීරයේ සන්ධ්‍යා කාලය වෙනකොට තනින් තන වැසි හෝ ගිගුණු සහිත වැසි ඇති වෙනවා. වැසි සමග සුළුගේ වේගය තරමක වැඩි වීමේ හැකියාව සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. අධික වර්ෂාවත් සමග ඇතිවන සුළං සහ අකුණු පිළිබඳ විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. එවැනි අවස්ථාවලදී එලිමහනේ නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටිය යුතුයි. කුඹුරු තේවතු ක්‍රීඩා පිටිමින්ම ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසද ජනතාව දැනුවත් කරනවා. අධික වැසි පවතින අවස්ථාවලදී බයිසිකල්, ට්‍රැක්ටර් සහ බොට්ටු වැනි විවෘත වාහනවල ගමන් කිරීමෙන් වැළකිය යුතුයි. පවතින දැඩි වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික් 3කට නායාමී අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ වෙනි විට නායම් නියෝජන විදිහට කෑගල දිස්ත්‍රික්කයේ දෙහිඕටුවේ ප්‍රදේශයත් අධීර 2 යටතේ ලබා දීලා තියෙනවා. අධීර 1 යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇහැලියගොඩ, බලංගොඩ, ඉඹුල්පුවේ ඕපනායක කියන ප්‍රදේශ නම් කරලා තිබෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින්. බදුල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල ප්‍රදේශයත්, කෑගල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයත් අධීර 1 යටතේ නියුක්ත කළ තියෙන නිවේදන ගණයට වැටෙනවා. විශේෂයෙන්ම පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතිවෙච්ච තද වැසි සහිත තත්ත්වයේ හේතුවෙන් ලුණුවිර කිරිමෙටියාන මාර්ගයේ යම් ස්ථාන කිහිපයක ජලය යටවීම හින්දා එම නිවාස කිහිපයක ජනතා
ජනතාව පීඩාවට පත්වීම අද තවිනා එකම ජලාශ වාන්දුරට විරුද්ධ කිරීම කීපයක් පවතිනවා ඉතින් මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවෙනි කියලා සියලු පහළ වාරික කලාපවල සිට ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම දිස්ත්‍රික් ආපදා ක්‍රමනාකරණ ඒකකයන් ස්ථානගත කරලා පැය 24 පුරාම ඔවුන් මේ සඳහා කැප වෙලා සිටිනවා මේ ජාතික ආපදා සහන සේව මධ්‍යස්ථානයේ මගිනුත් මූලමය ප්‍රතිපාදනයන් මෙම දින කිහිපය පුරාවට හානියට පත් නිවාස සහ අනිකුත් ගොඩනැගිලි වෙනුවෙන් අඛණ්ඩවම එම ජනතාව වෙත ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්තුමරුන් ප්‍රාදේශීය ලේකම්තුමන්ලා හරහා කටයුතු කරනවා 1117 දුරකථන අංකය හා සම්බන්ධ වෙන්න පැය 24 පුරාම අඛණ්ඩවම හැකියාව ලැබෙනවා නොමිලේ ජනතාවට ලැබෙන පහසුකමක් වෙනවා උතුරේ ජනතාවට ඇති ගැටලු සම්බන්ධයෙන් දෙමළ ජනතාව නියෝජනය කරන නායකයන් සියලු අපේක්ෂකයන් සමග සාකච්ඡා කළ යුතු බව සිවිල් සන්නදහන නියෝජිතයන් පවසනවා සිවිල් සන්නදහන සාහෘදයේ සමිති එකමුතුව කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා මොල අපිත් හිතන් ඉන්නවා දෙමළ ජනතාවගේ පැත්තෙන් කරනවන සාධාරණේ මොකක්ද කියලා. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාත් හිතන් ඉන්නවා දෙමළ ජනතාවගේ පැත්තෙන් උතුරු නැගෙනහිර මොනවද කරන්න ඕන කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පැත්තෙන් හිතාගෙන ඇති මොනවද කරන්න ඕන කියලා. ඒක හරියටම අපිට හිතා ගන්න බෑ. එයා හිතාගෙන ඇති. ඒතර ඒ සිතුවිලි වලට අදාළව තමයි ඔය යෝජනා සාකච්ඡා කරන්නේ. සාකච්ඡා කරනවා නම් සාකච්ඡා මේසෙදී. ඉතින් අවසාන වශයෙන් වෙන්නේ දෙන්න පුළුවන් දෙයට එකඟ වෙලා ඔව් අපේත් ප්‍රතිපත්ති මේක. ඔයාලා දානේ වැ මේවට අපි එකඟයි අපි හිතන් ඉන්න ක්‍රියාත්මක කරන්න ප්‍රශ්න විසඳන්න ඕනේ උතුරු නැගෙනහිර රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ එහෙම කියලා එකඟතාවයට ඇවිල්ලා මේ වැඩේ කරන එකයි තියෙන්නේ ඉතින් ඒක නිසා දෙමළ සංවිධාන යෝජනා දැමූ පමණින් ඒවට එකඟ වීමක් ප්‍රකාශ වෙන්නේ නැහැ ඒක පට්ටපල් බරුවක් අනිවාර්යයෙන්ම ඔයි ඇමරිකානු සහතිකය ඉවත් කර ගන්න නම් ඇමරිකාවේ ෆෝම් එකක් තියෙනවා DS4080 කියලා. ඒක අනුව තමයි Taman දිවුරුන් දෙන්න ඕන මේ අත්හරිනවාය කියලා Tamanගේ ඇමරිකානු පුරවැසිපාර. හැබැයි මේ ෆෝම් එක පුරවලා දෙන්න පුළුවන්. හැබැයි අර අත්හැරීම පිළිබඳ දිවුරුම ගන්න නම් අවුරුදු 5ක ටැක්ස් රිටර්න් දෙන්න ඕන. මේ ඉල්ලන අවුරුද්දේ ටැක්ස් රිටර්න් නැවත පෙන්වන්න ඕන. ඔහුට අනිවාර්යෙන්ම එහෙ නඩු තියනවද නැද්ද කියලා ඒවා ක්ලියර් කරගන්න ඕන. අන්න ඒවා කරාට පස්සේ නම් දෙන්න පුළා. ඒ කියන්නේ මේ දැන් ඉල්ලන්නේ තාම ඇමරිකානු පුරවැසියෙක්. ඒකින්ද අපි දන්නේ නැහැ. එහෙනම් ගෙනත් පෙන්නන්න. හෙට පෙන්නන්නකො ලොකු සාහිතිකයක් අර කඩවල වල තියෙන්නේ මේ වෙනදාමට අයිතිය දීලා කියලා සාහිතික දාගෙන රාමු කරලා තෙල්ලන්න පුළුවන්. ඉතින් ඒ වගේ අපිට පුරවැසියන්ට පෙන්නන්න එතුමාගේ ඒ සාහිතිකය. එතකොට දැන්ටමත් මම විශ්වාස කරන්නේ අපිට තාම දැක්කේ නැහැ මේ සාහිතිකය. ඒ කියන්නේ අපිට ඒ රහස් පොලිසියේ උදව්ව අවශ්‍යයි. එතුමාලා මේක හොයාගෙන ගිහිල්ලා ජනතාවට හේතුතොරතුරු ලබා දෙයි කියලා. මේ නඩු ගොඩාක් තියෙනවා. මෙයාට නඩු ගොඩක් තියෙනවා. ඉතින් මේ තරුණ තරුණියෝ මෙයා ජනාධිපති කළා හැමදාම උසාවි ගාන යන සයිස් එකට හදන්න. මේ රටේ මිනිස්සු පිස්සුය. බැරි වෙලාවක්වත් මේ මිනිසුන්ගේ නඩ්බුරුල් වෙලා ඔළුවේ තීන්දුවක් ගත්තොත් මෙයාව ජනාධිපති කරන්න කියලා පහෝදා ඉඳන් උසාවි වල. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එක උසාවි සිද්ධි සම්බන්ධව, පුරවැසිකම ගැනීම සම්බන්ධව, ඒක අත්හැරීම සම්බන්ධව, ද්විත්ව පුරවැසිකම ගැනීම සම්බන්ධව, ඇමරිකන් පුරවැසිකමෙන් ඉවත් වීම සම්බන්ධව, ඒවා එකක්වත් විසඳිලා නැහැ. මේ ඔක්කොටම මේ රටේ පුරවැසිය අනාගතයේදී නඩු දායි. ඒවා කේ ශ්‍රී ලංකාව තුල ආරම්භ කර වසරක් සපිරුණා ජංගම දුරකථන යදුමක් භාවිත කරමින් පාරිභෝගිකයන්ට ආහාර පාන ඇනුම් කර ගෙන්වා ගැනීමේ පහසුකම මෙම සේවාව මගින් උදා කර දී තිබෙනවා Uber Eats සේවාව තුලින් මෙවන විට මෙරට තුල ආහාර පාන ඇනුම් මිලියන 3කට අධික සංඛ්‍යාවක් සපයා තිබෙනවා නවීන තාක්ෂණයේ සමකින් වෙනස් වන ආහාර පාන බෙදා හැරීමේ කර්මාන්තේ ප්‍රමුඛයා ලෙස තම ස්ථානයේ තහවුරු කර ගැනීම Uber Eats අරමුණයි හිමස් රෝහල් සමූහයේ දෙස් විදෙස් වැඩිම සම්මාන ලැබී මෙරට ප්‍රමුඛතම රෝහල බවට පත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. ඒ හිමස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ වෛද්‍ය ලකිත් පීරිස් මහතා ඇතුළු ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් සත්කාරය යන මැයිනුයි මේ නම් කර තිබුණේ. සත්කාරයට එහා කිය සත්කාරයක් තේමාව කර ගනිමින් සාර්ථකව පෙරට යන හිමස් රෝහල් ජාලය පසුගිය මාස 6 තුල දේශීය හා ජාත්‍යන්තර සම්මාන 18කින් පිදුම් ලැබුවා. ලොව ප්‍රථම වරට මෙගාපික්සල් 32කින් යුත් ඩුවල් එලිවේටින්ග් සෙල්ෆි කැමරා පහසුකම් සහිතව Vivo V17 Pro ජංගම දුරකථනය මෙරටට හඳුන්වා දුන්නා. Vivo හි V කාණ්ඩයට අයත් මෙම ස්මාර්ට් දුරකථනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබෙනවා. HD සහ සුපර් මෝල්ඩ් අල්ට්‍රා ෆුල් V 3කින් මෙගාපික්සල් 48කින් යුත් AI ක්වේට් කැමරාවකින්ද මේ සමන්විතයි. ඒ සමගින් ඇටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.
www.ipnnews.lk.